පරණ අවුරුද්දට ස්නානය කරාට පස්සේ නැවත අපි අලුත් අවුරුද්ද උදාවෙන් පස්සේ ස්නානය කරන්න වෙන්නේ හිස තෙල් ගෑවෙන් පස්සේ. එතකන් නාන්නේ නැහැ. එතකොට දැන් මෙතනදී අපි දන්නවා අපේ රට ඉරේලිය ඉතාම මුදුනෙම්ම මේ කාලේ නම් කොහොමත් ඉර මුදුන් වෙන කාලේ. සාමාන්‍යයෙන් අවුරුදු පුරාම අපේ රටට දැඩි ලෙස ඉර රශ්මිය ලැබෙනවා. බොහොම හොඳින් ලැබෙනවා. ඉතින් අපි දන්නවා මේ අපේ හිත තමයි අපේ ශරීරයේ තියෙන වැදගත්ම තැන. අපි හිත හරියට තියාගන්න ඕන, මේ හිතේ සෞඛ්‍ය ගැන අපි හිතන්න ඕන කියන කාරණය මෙතනදී පණිවිඩයක් හැටියට දෙන්නේ. මොකද මේ නානු ගැල්වීම කියන එක ඖෂධීය ගුණ ශරීරය හිස සිසිල්වීම හරහා ඒක ශරීරයේ ස්නායු පද්ධතියට දැඩි ලෙස බලපානවා. දැන් මේ යොදා ගන්නා කොළ වර්ග ගැනත් එක් එක් දිනයට අදාළව වෙන වෙනම කොළ වර්ග තියෙනවා. දැන් ඉරිදා දිනේ නම් ඉඹුල්පත්, සඳුදා නම් දියුල්, අඟහරුවාදා නම් කොළොන්පත්, බදාදා නම් කොහොඹ, බ්‍රහස්පතින්දා නම් බෝගසේ කොළ, සිකුරාදා නම් කරඳ කොළ, සෙනසුරාදා නම් නුග කොළ. මෙන්න මේ කොළ වර්ග එක් එක් දවසට වෙන වෙනම දක්වලා තියෙනවා මේ ජ්‍යොතිෂ විද්‍යාව අනුව. එතකොට මේ අදාළ දිනේ දැන් අපේ මෙවර හිස තෙල් ගෑම එන්නේ ඉරිදා. එහෙමනම් ඉඹුල්පත් තමයි අපිට තියන්න තියෙන්නේ. එතකොට මේවා ජ්‍යොතිෂය අනුව නම් කරලා තියෙන්නේ යම් කිසි හේතුවක් ඇතුව වෙන්න පුළුවන්. එතකොට මේ ඉස්සෙල් ගෑමේදී බොහෝ වෙලාවට ගමේ විහාරස්ථානය ආමුදුරුවෝ එහෙම නැත්නම් වෙද මහත්තයා තමයි මුල්ුණේ. දැන් අපි වර්තමානයේ සමහරලාට අපි පන්සලට ගිහින් ඉස්සෙල් ගන්න වෙලාවලුත් තියෙනවා. එහෙම නැත්නම් අපි ගෙදරදීම මේවා සකස් කරගෙන ආයුර්වේද තෙලක් ඔළුවට දාලා මේ වැඩේ කරගන්න වෙලාවලුත් තියෙනවා. අපිට එහෙම යන්න අවස්ථාව නැත්නම්. එතකොට මෙතනදී දෙන පණිවිඩය තමයි අපේ හිස ශරීරයේ තියෙන වැදගත්ම දේ, මේක හරියට සෞඛ්‍ය සම්පන්නව තියාගන්න එක මුළු අවුරුද්දටම වැදගත් වෙනවායි කියන පණිවිඩය තමයි මෙතනදී දෙන්නේ.